මම මුං කැවුම් ටික හදාගන්න යන්නේ සීනි පැණි වලින්. ඉතින් අපි සීනි පැණි ටික හදාගමු මුලින්ම. මුලින්ම පැණි උණු කරගන්න වාජනයේට සීනි මේසය හැඳි දෙකක් එකතු කරලා මේක කළු කරගන්න ඕනේ. මේ වගේ ඊට පස්සේ මම එකට වතුර කෝප්ප එකමාරක් එකතු කරගන්නවා. වතුර ටික එකතු කරගත්තට පස්සේ මම ඒකට සීනි ග්‍රෑම් 500ක් එකතු කරගෙන මේක උණු කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේක පත්පැණි වෙන්න දෙන්න එපා. ඉතින් මෙන්න මේ පදම ආවට පස්සේ අපිට පුළුවන් ලිප ඕෆ් කරලා පැණි එක නිමෙන්න තියන්න. මෙන්න මේ පදමට ආවට පස්සේ දැන් මම ලිප ඕෆ් කරලා පැණි එක නිමෙන්න තියා ගන්නවා. ඊට පස්සේ දැන් මම යන්නේ මුං කැවුම් ටික හදා ගන්න. ඉතින් මේ වගේ බෝල් එකක් අරගෙන මම සෝදල පිරිසිදු කරගෙන වේලලා කබලෙ බැදගෙන කොටාගත්තු මුං පිටි ග්‍රෑම් 350ක් එකතු කරගන්නවා. ඉතින් කෑලි හිටින විදිහට තමයි මේක කොටාගෙන තියෙන්නේ. ඒකට තෙත හාල් පිටි ග්‍රෑම් 125ක් එකතු කරගෙන රසානුව ලුණුත් එකතු කරගෙන මේ විදිහට කලවම් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මේක මොම් පිටි වලින් විතරක්ම උනත් හදන්න. දැන් පැණි එක හොඳටම නිමිලා තියෙන්නේ. ඉතින් පැණි ටික හොඳටම නිමුණට පස්සේ ගන්න නැත්නම් අත පිච්චෙනවා. ඊට පස්සේ පැණි ටික ටික එකතු කරලා මේක හරි පදමට එනකන් අපි මේක හොඳින් අනා ගන්න ඕනේ. කැවුම් මිශ්‍රණය මේ විදිහට එක ගුලියක් විදිහට අතේ ගුලි වෙනවා නම් දැන් අපේ කැවුම් මිශ්‍රණය හරි පදමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට තියෙන්නේ මුං කැවුම් ටික හදාගන්න. ඉතින් අපි හැමදාම ඉතින් අලුව හැඩයටනේ මුං කැවුම් හදාගන්නේ. අපිට සාම්ප්‍රදායික විදිහට මේ හැඩයටත් මුං කැවුම් හදාගන්න පුළුවන්. මේ විදිහට කුඩා බෝලයක් අරගෙන අත්න මත තියලා මේ විදිහට තුනි කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ විදිහට මේ හැඩයටත් හදාගන්න පුළුවන්. ඉතින් ටික වෙලාවක් යනකොට මුං කැවුම් මිශ්‍රණය ඔයගොල්ලන්ට වේලිලා වගේ ආවොත් පැණි උණු කරගත්තු භාජනයේටම වතුර ටිකක් දාලා හොඳින් උණු කරගෙන ඉවර වෙලා ආයේ ටික ටික එකතු කරලා හරි පදමට හදාගන්න පුළුවන්. දැන් මුං කැවුම් ටික හදාගෙන ඉවරයි මම. දැන් අපි මුං කැවුම් එකේ තැවරුම තමයි හදාගන්න යන්නේ. මම හාල් පිටි ග්‍රෑම් 300කට කහකුඩු සුවල්පයක් එකතු කරගෙන ලුණු ටිකකුත් එකතු කරගෙන උකු පොල් කිරි ටික ටික එකතු කරලා මේ බැටර් එක හදාගන්න ඕනේ. ඔක්කොම එක සැරේ එකතු කරගන්නේ නැහැ පදම වර්ධින හින්දා. මේක දියාරුත් නැහැ ගොඩක් උකුත් නැති බැටර් එක. දැන් ඒකේ මුං කැවුම් ටික තවරලා මේ විදිහට මම මුං කැවුම් ටික තෙලේ වැද ගන්නවා. ඉතින් අඩු ගින්දරේ තමයි මම මේ මුං කැවුම් ටික බැදගන්නේ. ඉතින් අපි මුං කැවුම් හදා ගන්නකොට අපිට එන ප්‍රශ්නයක් තමයි මුං කැවුම් ටික තෙලේදී පුපුරනවා. ඉතින් එහෙම පුපුරනවා නම් ඒකට එක හේතුවක් තමයි බැටර් එක දියාරු වැඩි. එතකොට ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ බැටර් එකට හාල් පිටි ටිකක් එකතු කරලා ආයෙ මිශ්‍රණය ටික කලවම් කරගන්න ඕනේ. අනිත් එක තමයි අපි පිටි මිශ්‍රණය හදාගත්තට පස්සේ පිපෙන්න තියන්නේ නැහැ. පිටි මිශ්‍රණය හදාගත්තු ගමන් අපි මුං කැවුම් ටිකේ තවරලා බැදගන්නවා. ඉතින් ඔන්න ඔහොමයි මම අද හරි පදමට මුං කැවුම් ටික හදාගත්තේ. ඉතින් මම ඔයගොල්ලන්ට කියපු ප්‍රමාණයෙන් මුං කැවුම් 50ක් 55ක් විතර අපිට හදාගන්න පුළුවන් වුණා. ඒ ප්‍රමාණය හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න හයිය නැතුව රසට හරි පදමට. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.